මගේ විශ්වවිද්‍යාලයේ
ගුරුවරයා සංගීතය කියන්නේ විශ්වවිද්‍යාලය ඇතුලේ සංගීතය උගන්වන ලෙක්චර් කෙනෙක්වත් ප්‍රොෆෙසර් කෙනෙක්වත් නෙමෙයි. එයා කතක් කියන නර්තනයට සහය වාදක කරන ගායන ශිල්පී. ඉතින් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ මම එයාගේ ප්‍රෝග්‍රෑම් දැක්කම මගේ මේ මෙතුමාගේ මෙයා කියන්න බෑ මගේ ගුරුවරයාගේ වෙනසක් මම දකිනවා මේ කටහඬ පාවිච්චි කරන විදිය. ඒක හරිම වෙනස්. ඊට පස්සේ මම සර්ලින් පස්සෙන් යනවා සර් මට ඉගෙන ගන්නවා. සර් මාව බාරගන්නේ නැහැ. සර් මම දන්නේ නැහැ මේ ඒගොල්ලන්ගේ ක්‍රමයක් කිව්වේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට කොච්චර ලැබිද කියලා බලන්න. එයා බාරගන්නේ නැහැ ඒකට. දැන් අපි ඕනම ඉන්ස්ටිටියුට් එකේ ලංකාවේ ළමෙක් අහවම බාර ගන්නවා. නේ? බාර ගන්න ප්‍රතිශතයක් වැඩි. නමුත් ඒගොල්ලන් මගේ ගුරුවරයා මාව බාරගත්තේ නැහැ. මාස ගාණක් මාව රස්තියදු කරා. උගන්නන්න බෑ කීදී මම යන පස්සෙම යන්දිවල මම දැනගත්තා මට මාර ඌමනාවක් තියෙනවා ඉගෙන ගන්න කියන. ඊට පස්සේ යාමට දෙන උදේ 5ට 4ට මට කවදාවත් බෑ එහෙම නැගිටින්න. මම ඒ කාලේ පුරුදුලා ඉන්නේ මම නැගිටිනකොට 9 10 ඕකේ තමයි. ඉතින් මම බොහෝම අමාරුවෙන් සර් ළඟට යනවා. සර් මට මගේ මානසික මට්ටම බිඳුවට බස්සනවා ඉස්සෙල්ලාම. ඒ කියන්නේ මට සිං කරන්න කිව්වහම සා කියන්නේ සා කියනකොට සර් කියනවා මට සා කියන්න බෑ. ඒතර මම මෙතන මානසික මට්ටමකින් යන්නේ මම මෙතන නන්දාමාලිනී යන්නේ ආශ්‍රමයේ සංගීත ඩිප්ලෝමාව හදලා අදාරලා මම හිතන්නේ මට යම් කිසි දුරකට පුළුවන් කියලා. මගේ ගුරුවරයා කියනවා හේෂානවට සාවක් කියන්න බෑනේ. එතින් මම අර විදිහට මානසික වැටෙනවා. මම try කරනවා සා කියන්නේ කියලා බෑ. වැරදි අඩුයි. මං අර මොකද්ද මේ දැස මාස ගණනාවක් එක දිගට පන්තියම මම අනිත් තමයි ගායනා කරද්දි මම තාම්බුරව ගගා සා විතරයි සා කී කිය මම ඉන්නවා. ඊට පස්සේ මට ඉතුරු නෝට්ස් ඉදීම සරිගම පද නිසා මාස ගණනක් සරිගම පද නිසා. එතකොට තමයි මට තේරුනේ සරිගම පද නිසා කියන එකේ තේරුම. ඒ දවසේ ඉඳන් අද වෙනකල් මම කියන්නේ සරිගම පද නිසා. මම තාමත් කියන්නේ සරිගම පද නිසා. මගේ ළමයිට මම උගන්වන ළමයිට කියා දෙන්නේ මම සරිගම පද නිසා වල තියෙන වේට් එක. ඒ ස්වර 12 දින ස්වර 7 ස්වර 12 දින වේට් එක. ඉතින් ඉර්ෂාත් වාර්සික් ඛාන් කියන්නේ මාව මගේ කටහඬ නිර්මාණය කරන්න පොහොර දැම්ම කියලා. ජැක්සන් ඇන්තනි අයියා නැත්තම් සමහරක් විට මම කිව්වා කමල් අයියාගේ මට ජැක්සන් අයියා මාව දකිනවා. ජැක්සන් අයියා ඒ කාලේ නිර්මාණය කරනවා විශේෂ අලංකාර කියන ප්‍රෝග්‍රෑම් එක. අලංකාර හතරක් සතර අලංකාරය කියලා. ඒකේ විශේෂ තියෙන කොල්ලෝ ටිකක් හොයනකොට හේෂාන් ඔයා එන්න ඕනේ මෙතනට. අපි දවසින් දවස ප්‍රෝග්‍රෑම් එක මාරු කරනවා. දවසින් දවස ආටිස්ට්ලා මාරු කරනවා. මට කිව්වා මං කිව්වා ජැක්සන් අයියා මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පේෂණ මනෝජ්. මම විතරක් නෙමෙයි මං යාළුවවත් එක්කන් ඉන්නවා. අන්න මං පේෂණව ගේන තාලේ. ඉතින් මමයි පේෂණයි එල්ලා අපි හින්දුස්ථානි සංගීතමයි අපි එතන අපි ඒ පාට් එක කරා. හින්දුස්ථානි සංගීතයේ එන නොයිකුත් ක්‍රමවේදයන් සහ නොයිකුත් ශෛලීන් අපි ඒකත් එක්කම ජැක්සන් අයියා ආටිස්ට්ලා ගෙන්නවා. පාටි සන්තුෂ්ලා එකක ආටි සංගීතයලා ගෙන්නලා අපිත් මික්ස් කරා. හැබැයි ඒකේ විශේෂත්වයක් තිබ්බේ එක ප්‍රෝග්‍රෑම් එකකට ගෙන්නපු අපිව හැම ප්‍රෝග්‍රෑම් එකේම අපිට ඉන්න කියලා ආරාධනා කරා. එච්චරටම ඒක මිනිසුන්ට ප්‍රිය වුණා. ඉතින් වැඩි දුර ගියේ නැහැ. නමුත් ජැක්සන් අයියා කියන්නේ මම හැමදාටම අදහන කෙනෙක්. මගේ ජීවිතේ මගේ අම්මා තාත්තා හා සමාන කෙනෙක් ඉන්නවනම් අම්මා තාත්තා හා සමාන ගෞරව කරන කෙනෙක් ඉන්නවනම් එතෙන්ද ප්‍රොෆෙසර් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ට ගොඩයන් අනිවාර්යයෙන්ම මම සිහි කරන්න ඕනේ. එතුමා නිසා තමයි මම අද ගෞරවනීය විශ්වවිද්‍යාල පද්ධතියේ කතිකාචාර්යවරයෙක් විදිහට සේවය කරන්න මට ලැබෙන්නේ එතුමා නිසා. එතකොට මම එතුමාට මට කියන්න වචන නැහැ එතුමා ගැන.
මෙහෙම කියන්න පුළුවන් සරල භාෂාවෙන් කියන්න පුළුවන් මම මැරෙන කල්ම එතුමාට මම ඉන්නවා. එතකොට දැන් ඔච්චර සංගීතය ගැන හැදෑරීමක් කරලා ලංකාවට ආවට පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය තුල හේෂාණයට උගන්වන්න හම්බෙන්නේ මේ සංගීත උගන්වන ළමයි නෙමෙයි. මේ කතක් නර්තන මුලින්ම ඔයාට ස්තුති කරන්න ඕනේ මොකද මාව අද වෙනකල් ඉන්ටර්වයුව කරලා තියෙනවා. නමුත් කොච්චර ඇතුළට දීපු ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. මොකද මිනිස්සු හිතන්නේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය උගන්වන සංගීත පීඨයේ ඉන්න කෙනෙක් කියලා තමයි හිතන්නේ. නැහැ මම සංගීත පීඨයේ නෙමෙයි ඉන්නේ මම ඉන්නේ නර්තන පීඨයේ. නර්තන පීඨයේ චූටි කොටසක් සංගීතය පිළිබඳව ගන්නවා මට පසුතැවීමක්. හොඳම හොඳ ප්‍රශ්නයක්. පසුතැවීමක් තියෙනවා එක පැත්තකින්. හේතුව මම අවුරුදු 7-8ක් ඉඳලා ඉන්දියාවේ මම දසමයක් ඉගෙන ගත්ත සංගීතය. දසමයක්. මම කවදාවත් කියන්නේ මම ගායකයෙක් කියලා. හේතුව ගායකයා කියන උත්තරීතර කලාකරුවාව මම දැකලා තමයි ලංකාවට එන්නේ. මම එතනට ලං වෙන්න බයයි. එච්චරට මේක ගැඹුරුයි. ඒක නිසා ගායකෙක් වන්න මම ප්‍රයත්නය දරනවා මිස මම කොහෙවත් කියන්නේ නැහැ. I am the singer කියන එක. මම ගායකයා. මම මෙයා කියලා කියන්නේ නැහැ. එතකොට සතුටක් ලබනවා මම ජයසේන කෝට්ටකොඩයන්ගේ අංශේ එතුමා ආරම්භ කරන කතක් ඉන්දියානු කතක් නර්තන අංශයක් ආරම්භ කරනවා. ඒකේ මමත් මගේ බිරිඳ ඉන්දියානුවක් ඇය අංජලි මිශ්‍රා. එතකොට ඇයට තමයි කතක් ඩිපාර්ට්මන්ට් එකේ කතක් උගන්වන්න ලැබෙන්නේ සහ මට තමයි කතක් විෂය සම්බන්ධව සංගීතය උගන්වන්න හම්බෙන්නේ. ඉතින් පසුතැවීමක් තියෙනවා සංගීතය ඉගෙන ගන්න විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න ළමයිට මගේ තියෙන චූටි දැනුම මට ලබා දෙන විදියක් නැතිකම පසුතැවීමක්. සතුටක් තමයි මම නිදහසේ මගේ පීඨයේ මම වැඩ කරන්න යන්නේ. හරින දක්ෂතාව වලින් මේ රට වැඩක් ගත්තේ නැද්ද ගන්නෙ නැද්ද කියලා. ඒක නම මොකද කියන්නේ? ඔව්. ඒකට ඒකල මම උත්සාහ දරනවා. හරි. ඒ නිසාම තමයි මම මගේ ඇකඩමික පටන් ගන්නෙ. දැන් තමයි මගේ ඇකඩමියට අවුරුදු 4ක් වගේ පිරෙන්නනවා. ඊටම සාර්ථක විදිහට මගේ සංගීත ඇකඩමිය ආවාස් මුලින්ම ආලාත් කියලා පටන් ගත්තා. ඊට පස්සේ ආවාස් වුණා. මගේ එම් එක මගේ සංගීත ලයිෆ් එකේ එම් එක මම ජනප්‍රිය වෙන්නවත් මම සල්ලි හම්බ කරන්නවත් සංගීතයේ මම විකුණන්න විකිනෙන්නවත් මට මම අද වෙනකල් ඕපන් ෂෝස් වලට නැගගෙන ඒක මගේ ප්‍රතිපත්තියක්. මම බඩගින්න හිටියත් මම නගින්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. හේතුව මගේ එම් එක තියෙන්නේ සල්ලි නෙමෙයි. සල්ලි නෙමෙයි මගේ. මට සල්ලි නැහැ. මගේ එම් එක තියෙන්නේ මගේ අරමුණ තියෙන්නේ ලංකාවට හොඳ ගෝලිය පිරිසක් බිහි කළා. සංගීතය කියන්නේ මොකක්ද කියන එක. සංගීතෙන් අපිට මිනිසුන්ගේ දෙඩ සනීප කරන්න පුළුවන්. සංගීතය කියන්නේ අමෘතයක්. සින්දුවක් අහන්න නැති මිනිස්සෙක් ඉන්නවනම් ඒ මිනිස්සයා ගැන හිතා ගන්න පුළුවන් අපිට. සංගීතය කරන්න බැරි දෙයක් නැහැ. ඒ සංගීතයේ තියෙන ගුණාත්මක භාවය මේ රොබෝලා වගේ වැඩ කරන මිනිස්සුන්ගේ පපුවට දාන එක තමයි මගේ අරමුණ. ඒකට මට හොඳ ගෝල පිරිසක් අවශ්‍යයි. ඒ වගේම මම ඉතාමත් ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඒ විශ්වවිද්‍යාලේ මට කරන්න බැරි වෙච්ච දේ මම මගේ ඇකඩමියකින් කරනවා සහ දැනට චූටි 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 බට්ට පවා මන් ළඟ ඉන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පවා අභියෝග කරන්න පුළුවන්. හොඳ අපිට සරල භාෂාවෙන් කියනම් බුලට්ස් ටිකක් මම හදලා තියෙනවා සහ මං හදනවා. යම් කිසි දවසක මම ඔප්පු කරනවා දැනටත් ඔප්පු වෙමින් පවතිනවා යම් යම් තරඟ හරහා මේ කටහඬ කියන්නේ මොකද්ද සංගීතය කියන්නේ මොකද්ද සහ සංගීතයේ විශේෂින් අපි ප්‍රකාශ කරන්න පුළුවන් මොකද්ද කියන දේ. හරි. ලංකාවට වඩා ඉන්දියාවේ මිනිස්සුන්ගේ ආකල්පවල හැසිරීමල දක්න වෙනසක් තියෙනවද? තමයි දෙගොල්ලෝ සමානයිද? මොන හරි කැපී පෙනෙන වෙනස්කම් ටිකක්
අනිවාර්යෙන්. ඒක එහෙම කියන්න බෑ. ඒ කියන්නේ හේතුව එක රටවල් දෙකක්. සංස්කෘත දෙකක්. ඉන්දියාව ඇතුලේ සංස්කෘත තියෙන තොගයක්. ලංකාවේ සංස්කෘත ගත්තොත් අපි කොච්චර මේවයි මේවයි කියලා අපි පෙන්නන්න පුළුවන් වුණාට ඉන්දියාව ඇතුලේ අපි සංස්කෘත 1 2 3 4 5 6 7 8 කියලා පෙන්නන්න බෑ. එතකොට මේ ඉන්දියාව දාලෙද්දී දාලෙන්න අමාරු දේවල් තිබුණාද? දාලෙන්න හිත පෑරන දේවල්. ආවෙන් දාලා අපි දේවල්. දාලා එන්න අමාරුම වෙච්ච දේ මම අරන් ආවා. ඒ හැර මම පළවෙනි අවුරුද්දේ ඉඳන් මම එකතු කරගත්ත බඩුවකයක් තියෙනවා තාම විද්‍යාවට ඒ ටික අමතක වෙන්න බැරුණා ඒ ටික නැස් තියෙනවා ඒ හැර වෙන මොකුත් නැහැ ඒ හැර වෙන මොනවද ඉන්න තාජ්මහල් උස්සන්නේ අර මේ ලක්නා වල කරපු ඔන් ෂෝ එක ඒක නැච්චි මයි ගොඩ් ඔය ගත්ත රයිට් ඒක ඊටාවත්ම ලස්සන අත්දැකීමක් දැන් අපේ තියෙනවානේ එලිමහන් සංගීත සම්දර්ශන ලක්නෝ වල එහෙම එකක් තිබ්බේ නැහැ. මම කරපු වැඩේ බෑන්ඩ් එකක් හදුවා. පේෂණ මනස් තමයි ඩ්‍රම්ස් ගැව්වේ. අනිත් අය ඔක්කොම හින්දි. මම හින්දි සින්දු මගේ බෑන්ඩ් එකේ කිව්වේ 2 3යි. හේතුව මට වඩා ඊටමත් ඉහළ මට්ටමේ ගායනා කරන විශ්සත් තමයි මගේ යාළුව හිටි. ඒක මම 2 3ක් කියලා ෂේප් කරා මම දැන් කීබෝඩ් එකේ. මම ඕගනයිස් කරා රෝඩ් ෂෝ එකක්, ෂෝ ෂෝස් දෙකක්. ලොකු මොකද කියන්නේ ටිපර්ද මන්ද. ලොකු අද ලෝරියා අපෝපේක ටිපර් එකක් වගේ නරගන මොකද ඒ වචන ඇතුල මන් දන්නේ කොහොමරි ඒ වාහනේ උඩ තියාගෙන තමයි අපි බෑන්ඩ් එක ප්ලේ කරන්නේ දවසින් අපි හිට බෑන්ඩ් එකේ නම නෝටි බොයිස් අපි සරල නම දැම්ම මොකද මේ මිනිස්සුත් මේ මැජික් කොටිම්ම කියනවා නම් අපිව පොලිසියෙන්වත් එක්කන් ගියා පොලිසියෙන් එක්කන් ගිහිල්ලා අපි වේල කරන්න ගිහලා මොකද මේ මිනිස්සුන් මේක ප්‍රශ්නයක් රෑ 10 වෙනවා අපි මිනිස්සු පිළිලා හසරත්ගන්ජ් කියන සිටි එකේ තමයි අපි කරේ දවසින් හිට මොකද මගේ එම් එක තිබ්බේ බොම්බේට ඊට පස්සේ කෙලිම ඔෆර්ස් ආවා ඉන්දියාවෙන් දෙන්නක් හොයාගත්තා ඉන්නේ කලින් දෙනවා කියන්නේ ඉන්දියාවෙන් එම් වෙන වෙන ප්‍රශ්නයක් ඔව් වෙන ඒක කියන්නවද? ඔව් කියන්නවද? ඒක මෙහෙමයි වුනේ. මගේ ජීවිතේ දැන් ඒක හරියට හොඳ ප්‍රශ්නයක්. හේතුව මේ වෙනකොට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ ගෑල් ළමයි විතරක් මගේ ටීම් එකට එන්නේ? එතකොට එක එක පේජස් වල අරගල මට ගහලා අර ඒ මිනිස්සුගේ හැටි ඒක අතුළු වෙනස් කරන සුපර්ස්ටාර් ගැන ටිකක් කතා කරමු. ඔව්. විනිශ්චය සාධාරණයිද? විනිශ්චය. විනිශ්චය කියන්නේ අපි තුන්දෙනා විනිශ්චයද? නැහැ. ඊයේ ලැබිච්ච විනිශ්චය. ගයන්ට කිරුල හිමිම සම්බන්ධයෙන්. ආ ගයන් සම්බන්ධද? ආ ගයන් සම්බන්ධයෙන්. මේමයි. මම අනිවාර්යෙන් දැනගත්තා ගයාන් හෝ චාමරෙන් එක. මොකද හේතුව තෙහානි මොන දෙන්නේ තරඟ වට 3-4යි. මොකද 18 ඉඳන් තෙහානිව වාසනාවලට තෙහානිව නැවතත් පිටියට එනවා. ඊට පස්සේ 7 6 5. 7. ෆයිනල් 7 එකට එන්නේ. 7 6 5 4. වට 4යි තෙහානි මොන දෙන්නේ තරඟයට. එතකොට තෙහානිට ලැබෙන පිලිස අඩුයි. අරගොල්ල වට ගණනාවක් ඒගොල්ලන්ට අවස්ථාව හම්බෙනවා. තමන්ගේ channel එක පෙන්නන්න අවකාශය හම්බෙනවා. නේ TV time එක හම්බෙනවා. ඒ time එක තෙහානිට අඩු වෙනවා. සා තෙහානි වෙන රටක ඉපදිලා එයාගේ accent වෙනස් ඒවා පිළිබඳව ලංකාවේ මිනිස්සුගේ වෙන මතභේද තමයි හිටියේ. නමුත් මගේ එහෙම මතභේද තිබෙන්නේ නැහැ. හැබැයි චාමරයි ගයන් කියන්නේ දක්ෂ තරඟකරුවන් දෙදෙනෙක්. මේ දෙදෙනාත් එක්ක තෙහානි කොහොම ගැටෙනවද කියලා ගැටෙන්න විදි තිබ්බා. නමුත් ජනතාව ඒ වෙනකොට ගයන්ටයි චාමරටයි ඇලිලා හිටියේ. ඒ එක්කම ගයන්ට ලොකු පිළිසක් හිටියා. ගයන්ගේ තියෙන නිහතමානීකම ඒ ඔක්කොමත් බලපෑවා. අනිවාර්යයෙන්ම බලපෑවා. මට දුකක් නැහැ. මට චාමර උනත් දුක නැහැ. ගයන් උනත් දුක නැහැ.
ධ්‍යාන වුණත් දුක නැහැ. ඒ තරම මම හිතුවා. ඉතින් ගයානගේ පත්වීම සම්බන්ධව මට සන්තෝෂයි. පෞද්ගලිකව කාටද කැමැත්තෙන් හිටියේ? ලක්ෂිතාවේ සම්බන්ධව. පෞද්ගලිකව කැමැති හිටපු එක්කෙනාව මම ඊට වට ගානකට කලින් ඒක ලොකු එක තැනකදී තේහානි මගේ ටීම් එකේ හිටිය මං ආස කරන තරගකරුවන් දෙදෙනෙක් ආසම කරන තරගකරුවන් දෙදෙනෙක් තමයි තේහානි සහ ශේහාන් මේ දෙදෙනාම එකට වැටුණා යම් කිසි කරුමකට තමයි එකට වැටුණේ මට කරන්න දෙයක් තිබෙන්නේ නැහැ එතකොට මම හිතාගෙන ඉඳි මේ දෙන්නම 12ට එනවා කියලා විශ්වාසය හිටියා ශේහාන් කෙනෙක් තාමත්ම දක්ෂ තරගකරුවෙක් බුදුනේ ජේසුනේ කිව්වේ ඊට පස්සේ මං මොකද කරේ මේ දෙන්නගෙන් මට එක්කෙනෙක් තෝරගන්න උනා මම ශේහාන්ව ගෙදරගෙන ආවා ටෙහානිව සුපර්ස්ටාර් මාතියේ සුපර්ස්ටාර් එකට ෆැමිලි සමහරක් කණ්ඩායම් වලින් ආපු සමහරක් අය නිසා මම ගොඩක් කලකිරුණා මීට වඩා දරුණු තීරණ ගිය වර මම අරන් තිනවා සිස්ටම් එකේ තිබ්බේ නැහැ සුපර්ස්ටාර් රූල්ස් වල තිබ්බේ නැහැ කාසි දාන්නේ. නමුත් කාසි පවා මම දැම්මා. ඒ අවස්ථාවවලදී දෙල්ල වෙච්ච නැති චෝදනා. චෝදනා එල්ලුන්නේ නැහැ. නමුත් මේ සුපර්ස්ටාර් තරංගෙදී මම දැක්කා මට ඒ කියන්නේ මට සිරසවත් සුපර්ස්ටාර්වත් එපා වුණේ නැහැ. මට යම් කිසි කණ්ඩායම් නිසා ජනතාව සම්බන්ධ යම් කිසි කට්ටියක් සම්බන්ධව මට පසුතැවිලි ඇති වුණා මගේ ටීම් එකට ගෑල් ළමයි එන්නේ කියලා මම කියලා නැහැ ගෑල් ළමයි මගේ ටීම් එකේ එනකොට මට අන්තර් කරන්නත් බෑ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට ලේසියෙන් පිරිමි කටහඬක් මට දැනෙන්නේ නැහැ මට පිරිමි කටහඬවල් දැනෙනවා අඩුයි අන්න ඕක තමයි ඇත්ත හේතුව එක මම පිරිමින් නිසා මගේ ගුරුවරයා පිරිමින් නිසා මම මගේ ගුරුවරයා සිං කරන විදිය මගේ ඉන්දියාවේ ඉන්න යාළුවන් සහ ඉන්දියානු ගායකයන් සිං කරපු දේවල් මම ඒක ස්ටඩි කරලා මගේ පිරිමි කටහඬවල් දීන්නේ මෙතන නම් එතනට රීච් කරන්න කොහොමද බැරි ළඟට හරියන්න මොකක් හරි මට දැනෙන්න සිං කරන්න පිරිමි කෙනෙක්ට හරියමාද දැන් ටාගට් න ගැටන ගොඩ නැගෙනවා. ඇයි ගෑල්ලමෙට්ට බයි දෙතෙන් දෙන්නේ? ගෑල්ලමෙට්ටත් බෑ එතෙන් දෙන්න. නමුත් ස්පෙෂල් කටහඬවල ටිකක් මට මේ පාර ලැබුණ නිසා තමයි මම ඒගොල්ලන්ව 18ට සිලෙක්ට් කරන්නේ. මගේ ටීම් එකේ හිටියා ඔන්න තවත් මට මම දන්නවා මේ මට ප්‍රශ්න දාන්න උත්සාහ කරපු කට්ටිය මම ඔක්කොම දන්නවා. තව ලොකු සිදුවීමක් වුණා ප්‍රමිත් කියන තරංකරුවා. ඒ ප්‍රමිත් කැපුවා. ඒතොර ප්‍රමිත්තුයි ධනුෂ්ක කියන තරංකරුවායි ගායනා කරනවා. දෙදෙනාම ඊටම උසස් ඉදිරි ගායනා කරනවා. රයිට්. ඊට පස්සේ මම තෝරගන්නවා ධනුෂ්ක මට තර්ජනයක් දෙල්ලෙනවා ඇයි ධනුෂ්කෝ තෝරගත්තේ ඉතින් ඇයි එහෙනම් මාව අඩිනේ නේ ඔයාට කියනවා තාත්තද හස්බන්ඩ් තෝරගන්න ඔයාගේ ලයිෆ් එකේ තාත්තා කියන්නේ එක තැනක හස්බන්ඩ් කියන්නේ එක තැනක ආදරේ කියන්නේ එක තැනක ගෞරවය කියන්නේ එක තැනක මට දැනෙන විදිය වෙනස් ඔයා කවදා හරි ආදරේ කළා අම්මේ මම මෙයාට තමයි ආදරේ කළා අම්මේ ගොඩ මෙලෝ රහන්නේ ඒ අම්මට දැනෙන විදිය ඒ වාට දැනෙන විදිය. රූපේ නිසා හෝ වෙනියම් ආකර්ෂණයක් නිසා හෝ ඉවත් වෙද්දී අනේ මේ ආයි වෙනවනේ වගේ එහෙම හැඟීමක් දැනෙන්නේ නැද්ද ගෑල් ළමයි සම්බන්ධයෙන්? ඔව්. ඔයත් අහන්නේ ගෑල් ළමයි සම්බන්ධයෙන්. නැහැ ඉතින් මම දන්නවනේ ගෑල් ළමයිගේ හරි කැමති එහෙම ආකර්ෂණයක් තියෙනවයි කියලා. මෙහෙමයි. ඒ කියන්නේ මම කැමති ගෑල් ළමයි. නෑ නෑ. ඒ ශාන්තිය ගෑල් ළමයි කැමති එහෙම බොහොම වැඩි හරියට මේ රසිකාවියෝ එහෙම කියලා මම දන්න නිසා මම අහන්නේ. මෙහෙමයි. බරත මුනි ලියපු නාට්‍ය ශාස්ත්‍රයේ තියෙනවා dancing number
skin එක පවා බලනවා. Skin එක පවා. බිජු මහරජ් කියන මහා නර්තන ශිල්පියාගේ ඇකඩමියට select වෙන්න talent එක විතරක් නෙවෙයි. Profile එක. ඇයි අරුණි කෙනෙක් කෙනා අපි දුම් කෙටි කාලිනව කිව්වා මට කිව්වේ ප්‍රෝග්‍රෑම් 7ක් විතර කරා කියලා මේකේ. ඔව්. එතකොට අරුණි කෙනෙක් කෙනා දැන් දන්නවනේ ගොඩක් අය. නේ මේ ප්‍රෝග්‍රෑම් 7 වෙනකොට ගොඩක් අය දන්නවනේ. මේ ආටිකල් එක සම්බන්ධයෙන්. දන්නවා. එතකොට අරුණිගේ ප්‍රොෆයිල් එක ඉවහල්ුන් නැද්ද? අනිවාර්යයෙන්. ඕනම කෙනෙක්ට ප්‍රොෆයිල් එකක් තියෙනවා. හැබැයි ඒක ඩිපෙන්ඩ් අනියම් අවස්ථා ලැබෙනවනේ කොට يعني තිබුණානේ මේ විදිහට හේෂාණන්ගේ ජීවිතේට මගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන අය මට හම්බෙලා තියෙනවා. මට දඟ බබාලා දෙන්නෙක් ඉන්නවා. සුපර්මෑන් සහ ස්පයිඩර්මෑන්. මෙතන ආවනම් මේ කැමරා එකත් වට්ටලා අර මල්ලිටත් කරන් දෙන්න නැද්ද? ඔයාගේ කනේ තියෙන නහය තියෙන කරාගුවත් ගලවලා ඔයාගේ ඔය පෑනත් හංගලා සපත්තු දෙකත් එළියේ සිට කළා. ඒක නිසා මට ටර්න් කරන්න ඕනේ දේවල් නැහැ. ටර්න් කරන්න ඕන නම් මට කියන්න ඕනේ මං ඒ අත්‍යවශ්‍යම තැන් දෙකනේ. එක්ක මගේ අම්මා තාත්තා, එක්ක මගේ බිරිඳ, එක්ක මගේ බබාලා, එක්ක මට ආදරය කරන ජනතාව, එක්ක මගේ ළඟින්ම ඉන්න මට ආදරය කරන කට්ටිය. මේ ඔක්කොම මට ඔක්කොම හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් මම. අහදී ඒක මියුසික් අනිත් හැමදේම ගැන කලකිරීමක් ඇති වෙන ගීතයක් තියෙනවද? අයියෝ අපරාද මේ වගේ සින්දුවකට මෙච්චර දේවල් කරලා තියෙනන්න එහෙම ගොඩක් තියෙනවා. එකක් එහෙම කියන්න බැහැ. ගොඩක් තියෙනවා. බැහැ. කියන්න බැහැ. ඒ සින්දුවකට මොනාද හිතෙන්නේ? මම කිව්වේ ලංකාවේ මිනිස්සු කියන්නේ පුදුම ටැලන්ට් එකක් තියෙන මිනිස්සු. ඕන විදියට පරිවර්තනය වෙන්න පුළුවන් මිනිස්සු. හරි කොපි කරන්න මාර දක්ෂ මිනිස්සු ඒක ටැලන්ට් එකක්. එහෙම දැන් ලවක් නැද්ද? ගෑන් ළමයි තමයි මට වැඩි හරි විදලින් ඉන්න තමයි ආකර්ෂණය වෙන්නේ. අහහ වැඩිපුර උපකත් තේරලා නැද්ද? මන් දන්නේ නැහැ. ඒක මොකද්ද? එහෙම වෙනවනම් මට හිතා ගන්න බෑ. මොකද හේතුව ආකර්ෂණය වෙයි මගේ නිර්මාණය කිරීලාපු දවස. මං ගන්න නිර්මාණ ගන්නේ මේ. ඔය ඉතින් මම කියන්නේ මම එහෙම ආකර්ෂණය වෙනවා කියලා මම දන්නේ නැහැ. තියෙන සරාගේ කෙනෙක්ද? කාටද වඩද? මට නෙමෙයි. මගේ ප්‍රශ්න. ඔයා හන්නේ තියන්නේ සරාගේ පෙනුමක්ද කියලා වද්ද? මගේ පෙනුමක්ද? ඒක හිතනවද? මටද? නෑ මම නෙමෙයි හිතන්නේ. මම ධාර්මික පෙනුමක් නේ තියෙන්නේ. ඇයි ඇයි මේ සරාගේ කියලා? දැන් මේ අර ප්‍රශ්න වලින් කැදලා වෙන විදිහ ප්‍රශ්න ටිකකට නෑ ඒක නෑ මම එහෙම ගීතයක් නිර්මාණය කරලත් නෑ. මම සරාගේ. සරාගේ. ගීතවල සම්බන්ධද?